ලස්සන තැනක් අනේ. ඇත්තටම කාගේද මේක? අපේ මහපොළයි. ඔක සංචාරක හෝටලයක් හදන්න යෝජනා කරලා තියෙනවා. ඒක අතකට එහෙම වුණා නම් හොඳයි. මෙහෙම වහලා දාලා තියනවට වැඩි. මේ ගඟ දැක්කම මට මතක්ුනේ මොකද්ද දන්නවද? මං ඉස්කෝලේ යන කාලේ හඳපු චිත්‍රයක්. මෙතන පොල් ගහක් තිබුණා නම් හරියට ඒ චිත්‍රය වගේමයි. මම ඊ අප්පච්චිලත් එක්ක අපි යන කතා කළා රංජනී. ඒගොල්ලෝ මට ගොරොක්ගහ දිනියේ වලව්වෙන් ගෑනු මේ කතා කරලා තියෙනවා. මම කෝ යාර වෙන කවුරුත් මං බඳින්න කැමති නෑ කියලා. අප්පච්චිගේ නා අප්පච්චිගේ ලොකුම බලාපොරොත්තු මමය ඒක විතර කඩ කරන්න එපායි කියලා. ඉතින් මං කොහොමද රංජනී දෙමව්පියන්ට පිටු පාන්නේ? ඔය වගේ මූසල කතාවක් කියන්නද මාව මේ වගේ ලස්සන තැනකට එක්කන් ආවේ? අප්පච්චුනේ මට මේක කරන්න සිද්ධ වෙනවා රංජනී. මට බලහත්කාරයෙන් කියන්න බෑ පූජිත. ඔයාට මාව බැඳ ගන්න කියලා. ඒක අතකින් පූජිතලගේ පරම්පරාවත් එක්ක අපි කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඒත් අපි මෙච්චර කාලයක් එකට ආශ්‍රය කරේ මෙහෙම වෙන වෙන බව මන් දන්නේ නෑ පූජිත. අපි ආගේ හැටියට මට වෙන පිරිමිගේ මුණ දිහාවත් බලන්න බෑ. එහෙමුණත් මගේ හිත ආදරේ කරේ පූජිතට. ඔයා ඒ ළමයව බඳින්න. ආයෙ කවදාවත් මාව මුණ ගැහෙන්න එපා. එච්චරයි මං ඔයාගෙන් ඉල්ලන උදව්ව. මං ඔයාගෙන් ප්‍රශ්න අහනවා විතරයි. ඔයා මගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්න. මට කිසිම ප්‍රශ්නයක් නැහනේ. ෂා. මට හම්බුණු ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන එකම එක්කෙනා ඔයා තමයි. මහත්තයා කොහෙද? ඔය තියෙන්නේ ප්‍රශ්න. මගේ නම මහත්තයා නෙමෙයි. මම ප්‍රවීණ්. ඉන්නේ කොළඹ. තාම බැඳලා නැන්නේ. තව මොන ප්‍රශ්න තියෙනවද? නෑ. දීපු උත්තර ටික හොඳටම ඇති. අප්පච්චිලා කියනවා වගේ ඔයා දිගටම දේශපාලනය කරනවා නම් ඔයාට මේ අද්දකීම ලොකු පිටුවහලක් වෙයි. ඒ මං දේශපාලනඥයෙක් වුණොත් නේ. අයියෝ ඔච්චර දේශපාලනය කරන්න අකමැති. දේශපාලනය කියන්නේ තක්කඩියන්ගේ අන්තිම තුරුම්පුව කියලායි කියන්නේ. එහෙම කියන්නේ එහෙම හිතන අය. මහ ජනතාව ගැන හිතලා දේශපාලනය කරන එක සෙල්ලමක් නෙමෙයි. දේශපාලනේ කරන්න ගිහිල්ලා තමන්ගේ මුළු සේසතම නැති කරගත්ත මිනිස්සු අද රටේ ඕන තරම් ඉන්නවා. ඔයා හිතනවාද මට අවංක දේශපාලනඥයෙක් වෙන්න පුළුවන් කියලා? ඕ මම පෙති නැති වන මල ඔබගේ දෙපායට පැගෙන දෙපා දුවාම දිනේ තින් ගලනා කඳුලින් මම හිතුවා ලෑස්ති වෙලා ඇති කියලා. කොහෙද ලෑස්ති වෙන්නේ? මට තේරෙනවා රංජින ඔයාගේ හිතේ තියෙන වේදනාව. මම ඔයාව කසාද බදලත් නැහැ. අනික එහෙම කරන්න පුළුවන් කමකුත් මට නැහැ. දැන් ගිහලා ලෑස්ති වෙන්න. දැන් මේ දොස්තරත් බලාගෙන ඉන්න. මට බෑ පූජිත. නිකන් මෝඩියෙක් වගේ කතා කරන්න පරන්නේ. නිකන් කල්පනා කරලා බලන්න. ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙන්නේ අවජාතකයෙක් විදිහට. කමක් නෑ. අවජාතකයෙක් උනාවේ. මට බෑ මේ දරුවව නැති කරන්න. මං තනියම මේ අවමාන විඳ ගන්න. ඔයා විතරක් කොහොම තනියම මේ අවමාන විඳ ගන්න. ඔයාට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැද්ද රංජිනි? මේ ළමයා මගේ ඉදිරි ගමන ලොකු බාධාවක් කියලා. නෑ පූජිත. නෑ. කවදාවත් ඒක වෙන්න ඉඩ තියන්නේ නැහැ. කරුණාකරලා මේ නූපන් දරුවට දොස් කියන්න එපා. ඒ දරුවා පලි නෑ. අපිට ඒ දරුවට වැරද්දක් වෙලා තියෙන්නේ. මං කවදාවත් ඒ දරුවට ඔයාගෙන් කැලලක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මට ජීවත් වෙන්න මගේ කියලා හුස්ම ගන්න කෙනෙක් ඉන්න ඕනේ. පහුගිය කලේ මං සෑහෙන්න වෙහසුනා ඔයා ඉන්න තැන හොයාගන්න. මං ඔයාගෙන් ඉල්ලන එක මිල්ලෙන් මාව මුණ ගැහෙන්න එපා කියන එක. එච්චරයි. ඔයා දන්නේ රංජිනි.
මට ඔයාව කොහොමටවත් මතක නැති කරන්න බැරි වුණා. එදත් මම ඔයාව රිද්දු. අදත් වෙන්නේ ඒක. කරුණා කරලා මට මගේ පාඩු ඉන්න දෙන්න. මම ඔයාගෙන් එදත් ඉල්ලුවේ එච්චරයි.